සිංගප්පූරයේ සිල් දෙනා සාධනයෙන් පිළිගන්නවා මුහුදු කොල්ලකාරයෝ. මේ මුහුදු කොල්ලකාරයෝ කියන මේ වචන ටික අහපු ගමන් අපිට එකපාරට ඔළුවට යන්නේ කැප්ටන් ජැක් ස්පැරෝ. ඒ කියන්නේ පයිරේට්ස් ඔෆ් කැරිබියන් සීරීස් එකේ රඟපාපු ජොනි ඩෙප්ගේ ඒ චරිතය තමයි කැප්ටන් ජැක් ස්පැරෝ. ඔහුගේ ජීවිත කතා පාවා පෙසිංහ ධර්ම චැනල් එක පටන් ගත්ත මුල් කාලයේදී අපි කරලා තිබ්බා. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ මේ මුහුදු කොල්ලකාරයෝ. ඒ දවස්වල හිටමු මේ මුහුදු කොල්ලකාරයන්ටම කියලා නීති රීති ටිකක් තිබිලා තිනවා. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ මුහුදු කොල්ලකාරංග නම් අදටත් කියනවා මේ මුහුදු කොල්ලකාරයා මේ වගේ පුද්ගලයෙක් කියලා. අන්න ඒ වගේ පුද්ගලයන් ගැන අපි කතා කරන්න යනවා. ඒ වගේම මුහුදු කොල්ලකාරයෝ ඉන්නා වගේ කාන්තාවොත් මේකේ ඉඳලා තිනවා. අන්න ඒ වගේ ලෝක ප්‍රසිද්ධ කාන්තාව දෙන්නෙක් ගැනත් අපි අද කතා කරන්න යනවා. ඉතින් වීඩියෝ එක හාත්පසින්ම වෙනස් තේමාවක්. ඉතින් ඔයගොල්ලෝ කැමති වෙයි කියලා අපි විශ්වාස කරනවා. සවිස්තරාත්මකව කතා කරමු කවුද මේ මුහුදු කොල්ලකාරයෝ, ඒගොල්ලන්ගේ තිබ්බ නීති රීති මොනවද, අවසානයේ ඒගොල්ලන්ට මොනවද සිද්ධ වුණේ, ඒකින එක මේ වීඩියෝ එකේ. මේ මුහුදු කොල්ලකාරයන්ගේ චිත්‍රපටි ගත්තා නම් එහෙම ඒ චිත්‍රපටි වල හූනියම් කාරයෝ නැත්නම් හූනියම් කාරයෝ දිය කිඳුරියෝ අන්න ඒ වගේ දේවල් වල මිශ්‍රයක්, ඒ කියන්නේ ඒ කතාව තවත් රසවත් කරන්න අන්න ඒ වගේ දේවල් එකතු කරලා තමයි සාමාන්‍යයෙන් මේ මුහුදු කොල්ලකාරයන්ගේ සීරීස් එකක් පෙන්වන්නේ. හැබැයි හැම මුහුදු කොල්ලකාරයෙක්ගෙම මේ සීරීස් එක ගත්තා නම්, මේ චිත්‍රපටි සීරීස් එක ගත්තා නම් එහෙම ඒගොල්ලෝ, ඒ කියන්නේ කිසිම මනුස්සකමක් නැති මිනිස්සු අමුඅමුවේ මරලා දාන කට්ටියක් කියලා තමයි පෙන්වන්නේ. ඒක ඇත්තක්ද කියලා හොවතින් එහෙම ඒක තමයි ඇත්ත. ඉතින් මම ඒකටම කියලා කැප්ටන්ලා, ඒ කියන්නේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ මුහුදු කොල්ලකාරයෝ කීප දෙනෙක් ගැන කතා කරලා ඉන්නම්. ඊට පස්සේ මේගොල්ලන් ගාව තිබ්බ ඒ නීති රීති මොනවද කියන එක අපි කතා කරමු. පළවෙනිට අපි කතා කරන්න යන්නේ කැප්ටන් බ්ලැක් බියර්ඩ් කියලා එක්කෙනෙක් ගැන. විශාල වශයෙන් රැවුල වවාගෙන හිටපු පුද්ගලයෙක් තමයි ඔහු. ඔහු කොච්චර දරුණු පුද්ගලයෙක්ද කියලා අහුවෝතින් එහෙම සාමාන්‍යයෙන් නැවක් දැක්කා නම් එහෙම මේක කැප්ටන් බ්ලැක් බියඩ්ගේ නැව කියලා කවුරු හරි දැක්කා නම් ඔහුගේ අතින් මැරුම් කනවාට වඩා සියදිවි හානි කරගන්න එක හොඳයි කියලා මිනිස්සු කියනවලු. ඒ තරම්ම මිනිස්සුන්ට වද දීලා තමයිලු මේ කැප්ටන් බ්ලැක් බියර්ඩ් අනිත් මිනිස්සුන්ව මරලා දන්නේ. කියන්නේ ඔහු නැවක් දැක්කා නම් එහෙම, ඒ නැව ඇතුළට ගියා නම් එහෙම මිනිස්සු අමුඅමුවේ ගහලා මරලා දානවලු මේ කැප්ටන් බ්ලැක් බියර්ඩ් කියන කෙනා. ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවලට ඔහුගේ රැවුලටම ඔහු ගිනි තියාගන්නවලු. ඒ ටික වෙලාවක් ඒ ගින්න එහෙමම තියාගෙන තින්නවලු. ඔහුගේ යටතේ වැඩ කරපු මිනිස්සු පවා ඔව්ව, ඒ කියන්නේ ෆේස් ටු ෆේස් මූණට මූණ බලන්න විශාල බයක් තිබිලා දෙනවා. ඒ තරම්ම භයානක පෙනුමක් තියාගෙන හිටපු පුද්ගලෙ තමයි මේ කැප්ටන් බ්ලැක් බියර්ඩ් කියලා කියන්නේ. ඒ වගේම තව කැප්ටන් නැත්නම් තව මුහුදු කොල්ලකාරයෙක් ඉඳලා තියෙනවා කැප්ටන් ක්‍රිස්ටෝෆර් මූඩි. සාමාන්‍ය මුහුදු කොල්ලකාරයන්ගේ නැව්වලටම කියලා අද්විතීය දතියන්, එහෙම නැත්නම් කොඩි අපිට බලා ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම ඒ කොඩිවල තියෙන්නේ මිනිස්සුගේ හිස් කබලවල්, අන්න ඒ වගේ දේවල් තමයි. ඉතින් සාමාන්‍ය මේගොල්ල මුහුදේ යනකොට ඒ කොඩිය වහලා, එහෙම නැත්නම් ඒ කොඩිය පහක් කරලා තමයි යන්නේ. තව නැවකට ලං වෙනකොට තමයි ඒ කොඩි ඒගොල්ලෝ ඉස්සරහට නැත්නම් ඒ කොඩිය උඩහට දාන්නේ. එතකොට තමයි ඒ නැවට දන්නේ දැන් මුහුදු කොල්ලකාරයෝ මේ නැවට ලං වෙලා කියලා. ඒගොල්ල මේ කොඩිය වහගෙන ඉන්න වෙලාවට ඉස්සරහින් මොකක් හරි නැවක් ආවම ඒගොල්ලෝ හිතන්නේ, ඒ නැවේ මිනිස්සු හිතන්නේ මේක සාමාන්‍ය නැවක් කියලා. ලං වෙනකොට තමයි රයිට් මේක මුහුදු කොල්ලකාරයන්ගේ නැව කියලා ඒගොල්ලෝ තේරුම් ගන්නේ. අන්න එහෙම ඒගොල්ලෝ තේරුම් ගන්නකොට මේ නැවේ ඉන්න මිනිස්සු නැත්තම් මේ මුහුදු කොල්ලකාරයෝ ඒ නැව ඇතුළට ගිහිල්ලා ඉවරයි. අන්න ඒ වගේ සිද්ධියක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි කැප්ටන් ක්‍රිස්ටෝපර් මූඩිගේ මේ නැවේ ඕනම වෙලාවක ඒ දජය ලෙල දෙනවාලු. ඒ කියන්නේ දුර ඉඳලම නැවක් ආවොත්ින් එහෙම මේක කැප්ටන් ක්‍රිස්ටෝපර් මූඩිගේ නැව තමයි කියලා තේරෙන විදිහටම ඔහු ඒ කොඩිය දාලා තමයි ඔහු යන්නේ. පැය 24ම ඔහුගේ කොඩිය ඔහු බස්සන්නෙම නැල්ලු පැය 24ම. ඒ වගේම කැප්ටන් බ්ලැක් බියර්ඩ් වගේම දරුණු පුද්ගලයෙක් තමයි ඔහු. හැබැයි මොහුගේ එක විශේෂත්වයක් තිබිලා තියෙනවා, කාන්තාවන්ට පුළුවන් තරම් රෙස්පෙක්ට් කරලා තියෙනවා. ඔහුගේ යටතේ වැඩ කරන මිනිස්සු පවා කාන්තාවන්ට හරි රෙස්පෙක්ට් එක දුන්නේ නැත්තම් ඒගොල්ලන්ව ඒ කාන්තාවගේ ඉස්සරහම වෙඩි තියලා මරලා දානවලු. අන්න ඒ වගේ හොඳ ගතිගුණක් තිබිලා තියෙනවා මේ කැප්ටන් ක්‍රිස්ටෝෆර් මූඩිට. ඒ වගේ මං කලින් කිව්වා වගේ මේ කණ්ඩායමේ කාන්තාව ඉඳලා තියෙනවාද කියලා අහුවෝතින් එහෙම
ප්‍රසිද්ධ කාන්තාව ඕන තරම් ඉඳලා දෙනවා. හැබැයි ප්‍රසිද්ධ කාන්තාව දෙන්නෙක් ඉඳලා දෙනවා. එක කාන්තාවගේ නම මේරි රීඩ්, අනිත් කාන්තාවගේ නම ඇනි බොනි. මේගොල්ල දෙන්න එකම නැවේ තමයි ඉඳලා තියෙන්නේ. මේගොල්ල දෙන්න ආදර සම්බන්ධතාවයකත් ඉඳලා දෙනවා. ඉතින් සාමාන්‍ය මුහුදු කොල්ලකාරයෝ අතර පවා ඒ කාලේ, ඒ කියන්නේ සාමාන්‍ය මුහුදු කොල්ලකාරයෝ තව නැවකට ගිහිල්ලා කොල්ල කන එක දෙයක්. ඒ වගේම වෙන, ඒ කියන්නේ මුහුදු කොල්ලකාරයෝ අතරම විශාල ප්‍රශ්නයක් නැති වෙලා තියෙනවා. ඉතින් අන්න එහෙම ප්‍රශ්නයකදී මේ කාන්තාව දෙන්න හිටපු ඒ නැවට විශාල ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. එතනදී මේ මේරි රීඩ් කියන කාන්තාවට වෙඩි පහරක් වැදිලා ඇය මිය යනවා. ඉතින් මේක දකින ඇනි බොනි කියන ඒ කාන්තාව, ඉතින් මේගොල්ල දෙන්න අතර ආදර සම්බන්ධතාවයක් තිබ්බ හින්දා ඇයත් වෙඩි තියාගෙන එතනම මැරෙනවා. අන්න ඒ ඉතිහාසයන් ඒ විදිහට තිබ්බ හින්දා මේගොල්ල දෙන්න ගැනත් අදටත් කතා කරනවා. ඉතින් අපි මෙතෙක් කතා කරේ මේ වගේ ලෝක ප්‍රසිද්ධ මුහුදු කොල්ලකාරයෝ ගැන. ඉතින් දැන් කතා කරන්න යන්නේ ඒගොල්ලන්ගේ මොන වගේ නීති රීතීන් තිබ්බාද කියලා. සාමාන්‍ය ඒගොල්ලන්ගේ පොදුවේ නීති රීති කිහිපයක් තිබිලා තියෙනවා. ඒ තමයි කවුරු හරි එක පුද්ගලයෙක් එක මුහුදු කොල්ලකාරයන්ගේ කණ්ඩායමකට බැඳුනා නම් එහෙම 100%ක් විශ්වාසවන්තව වැඩ කරන්න ඕනේ. ඒගොල්ල වෙන මුහුදු කොල්ලකාරයන්ට ඔත්තුවක් දුන්නා කියලා, අන්න ඒ වගේ ඒගොල්ලන්ට එරෙහිව වැඩ කරා කියලා ඒගොල්ලන්ට තේරුණා නම් එහෙම ඒගොල්ල කරන දෙයක් තමයි මුහුදේ කාත් කවුරුවත් එන්නේ නැති පාළු දූපතට ගිහිල්ලා මේ පුද්ගලයාව දානවලු. පුද්ගලයා දාලා අරක්කු බෝතලයක් අතට දෙනවලු. අරක්කු බෝතලේ අතට දීලා එක පිස්තෝලයක් අතට දෙනවලු. ඒ පිස්තෝලේ එක උණ්ඩයක් විතරයි තියෙන්නේ. ඉතින් ඇයි අරක්කු බෝතලයකුයි මේ විදිහට පිස්තෝලයකුයි අතට දෙන්නේ කියලා අහුවොත් එහෙම ඒ දූපතේ සතෙක්වත් නැහැ, ගහක්වත් නැහැ. අන්න ඒ වගේ දූපතක් ඇතුළට ගිහිල්ලා තමයි මේ පුද්ගලයා දාලා එන්නේ. මෙහෙම දැම්මට පස්සේ ඒගොල්ලන්ට කිසිම හේතුවක් උඩ ඒ දූපතෙන් එළියට එන්න බෑ. එතකොට ඒගොල්ලන්ට තියෙන්නේ ඔප්ෂන්ස් දෙකයි. එකක් මේ අරක්කු බෝතලේ ඉවර වෙනකම් බීලා වේදනාව ඇඟට දැනෙන්නේ නැති වෙන්න ඒ පිස්තෝලෙම වෙඩි තියලා මැරෙන එක, නැත්නම් ඒගොල්ලෝ ඒගොල්ලන්ව මරා ගන්න එක, නැත්නම් සිය දිවි හානි කරගන්න එක, ඒ හැරෙන්න ඒගොල්ලන්ට කිසිම ඔප්ෂන් එකක් නැහැ. අන්න ඒ හේතුව හින්දා තමයි මේ විදිහට අරක්කු බෝතලෙකුයි තුවක්කුයි ඒක ඇතුළේ එක උණ්ඩයක් තියලා මේගොල්ලෝ දෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ හැමෝම අබ්බැහි වුණ එක දෙයක් තියෙනවා. ඒ තමයි අරක්කු. ඒ කියන්නේ මේගොල්ලෝ අතරම අරක්කු වලට විශාල, ඒ කියන්නේ අරක්කු බෝතල් නිසා විශාල වශයෙන් ප්‍රශ්න ගිහිල්ලා තියෙනවා. අන්න ඒ ප්‍රශ්න ගිහිල්ලා මේගොල්ලෝ නැව ඇතුළෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කරගෙන නැව මුහුදුබත් වුණ කතා ඕන තරම් තියෙනවා. ඉතින් ඇයි මේ නැව මුහුදුබත් උනේ කියලා හොයාගෙන යනකොට අරක්කු මදි වෙලා මේගොල්ලන්ට අරක්කු ඕන වෙලා, අන්න මේ අරක්කු නිසා ගහගෙන මේගොල්ලෝ මේ විදිහට මරාගෙන මැරිලා තියෙනවා. ඊට හේතුව මුහුදු කොල්ලකාරයන්ගෙන් 100%ක්ම ඒ කාලයේදී අරක්කු වලට අබ්බැහි වුණ කට්ටිය තමයිලු. සාමාන්‍ය මේගොල්ලෝ වෙන නැවක් ඇතුළට ගියා නම් එහෙම ඒ නැවේ අනිත් බඩු කොල්ල කන්න කලින් ඒ නැවේ වයින් බැරල් තියනවාද, රම් බැරල් තියනවාද, අන්න ඒව තමයිලු ඉස්සෙල්ලම මේගොල්ලන්ගේ නැවට පටවන්නේ. ඊට පස්සේ තමයිලු අනිත් දේවල් කරන්නේ. අන්න ඒ තරම් අරක්කු වලට අබ්බැහි වුණ කට්ටියක් තමයි මේ මුහුදු කොල්ලකාරයෝ කියලා කියන්නේ. ඒ වගේම අපි නොදන්න තව එකක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් ඕනම මුහුදු කොල්ලකාරයෙ ඉයරින් එකක් දාගෙන ඉන්නවලු, නැත්නම් කරඹුවක් වගේ එකක් දාගෙන ඉන්නවලු. ඒක 99.9%ක්ම කොල්ලකාරන්ගේ රත්තරන් වලින් තමයි තියෙන්නේ. මේක ඕනම කොල්ලකාරයෙක් නැත්නම් මුහුදු කොල්ලකාරයෙක් අනිවාර්යෙන් දාන්න ඕනෙලු. ඊට හේතුව තමයි මේගොල්ලෝ මේ විදිහට නැවක යනකොට ඕනම වෙලාවක තව මුහුදු කොල්ලකාරයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නාවික හමුදා වෙන්න පුළුවන්, වෙන රටක හමුදා වෙන්න පුළුවන්, ඇවිල්ලා මේගොල්ලන්ට ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඕනම වෙලාවක ඒගොල්ලන්ගේ ජීවිතේ අනතුරේ තමයි. අන්න එහෙම කවුරු හරි මුහුදු කොල්ලකාරයෙක්ගේ ජීවිතය මහ මුහුදේ ගියා නම් එහෙම නැත්නම් නැති වුණා නම් මොන හරි දෙයක් සිද්ධ වෙලා ඔහු මැරුණා නම් එහෙම ඔහුව ගොඩට ගෙනහිල්ලා ඒගොල්ලන්ගේ චාරිත්‍ර වාරිත්‍ර අනුව භූම දානය කරනවා, මොන හරි අවසන් කටයුතු කරනවා නම් ඒකට සල්ලි ඕනේ. එතකොට ඒගොල්ලෝ කරන දෙයක් තමයි ඔහු දාගෙන හිටපු කරාම්බු ගලවලා ඒක විකුණලා තමයි ඔහුගේ අවසන් කටයුතු හැම දෙයක්ම කරන්නේ. අන්න ඒ හේතුව හින්දා අනිවාර්යෙන් මුහුදු කොල්ලකාරයෙක් කරාම්බුවක් දාගෙන ඉන්න ඕනේ. අනිවාර්යෙන් ඒක රත්තරන් වලින්ම වෙන්නත් ඕනේ. අන්න ඒකත් ඒගොල්ලන්ගේ තිබ්බ නීතිය. අවසානයේට අපි හැමෝටම තිබ්බ එක ප්‍රශ්නය තමයි මුහුදු කොල්ලකාරයෝ එක ඇහක් වහගෙන ඉන්නේ ඇයි? ඇත්තටම ඒගොල්ලන්ට එක ඇහක් පේන්නේ නැද්ද කියලා හෝ තින් එහෙම
ඒක නෙවෙයි ඇත්තටම මේක පිටුපස තියෙන ඒ රහස සාමාන්‍ය එක ඇහක් මේගොල්ලෝ ඕනම වෙලාවක වහගෙන ඉන්නේ මේගොල්ලෝ පැය 24ම ඒ කියන්නේ දවස් ගාණක් මුහුදේ ඉන්නවා පැය 24ම මුහුදේ ඉන්නවා ඉතින් මේ විදිහට පැය 24ම ඉන්නකොට රැට පව වෙන මුහුදු කොල්ලකාරය වෙන්න පුළුවන් මං කලින් කිව්වා වගේ වෙන රටක නාවික හමුදාවක් වෙන්න පුළුවන් වෙන හමුදාවක් වෙන්න පුළුවන් මේගොල්ලන්ට ඇවිල්ලා ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට මේ වහලා තියෙන ඇහෙන් තමයි මේගොල්ලෝ ළඟ ඉන්න මිනිස්සු ටික බලන්නේ. ඒගොල්ලන්ගේ විශ්වාසයක් තිබිලා තියෙනවා මේ ඇහ කොයි වෙලාවෙත් කලුවරේ තියාගෙන හිටියානම් අපිට ඕන වෙලාවට ඇරියම කලුවරේ පවා ඕනම පුද්ගලෙක් පෙනේ කියලා. ඒ කියන්නේ රැට ඇවිල්ලා ප්‍රහාරයක් එල්ල කරත් කලුවරේ නැවතුලේ හැමෝම බලාගන්න පුළුවන් කියලා ඒගොල්ලන්ගේ විශ්වාසයක් තිබිලා දිනවා. ඒ වගේම ඕනම කලුවරක පුද්ගලයෙක් ළඟට ආවා නම් එහෙම මේ ඇහ ඇරියානම් අපිට බලන්න පුළුවන් ළඟ ඉන්න පුද්ගලයෙක්ව බලන්න පුළුවන් කලුවරේ පවා බලන්න පුළුවන් කියලා ඒගොල්ලන්ගේ විශ්වාසයක් තිබිලා දිනවා. අන්න ඒ හේතුව හින්දා තමයි මේ ඇහ වහගෙන ඉඳලා තියෙන්නේ. මේ ඇහ ඒගොල්ල විශේෂයෙන්ම භාවිතා කරන්නේ කලුවරේ ඉන්නකොට කවුරු හරි ප්‍රහාරයක් එල්ල කරන්න ආවා නම් ඒ පුද්ගලයා ළඟට එනකොට මේගොල්ලන්ට මේ ඇහෙන් බලන්න පුළුවන් කියලා ඒ විශ්වාසය නිසා තමයි. ඉතින් මේක විද්‍යාත්මකව ගත්තා නම් එහෙම කොච්චර දුරට මේ කියන්නේ ඇහක් වහලා තිබ්බා කියලා ළඟ පෙනේ නැත්තම් කලුවරේ පෙනේ කියන එක කොච්චර දුරට සනාථ කරන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ විශ්වාසයක් අනේ ඒ විදිහට තිබිලා දිනවා. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ වෙනස් දේ videos අරගෙන අපි ඉස්සරහට එනවා. ඒ කියන්නේ යහපත දින bell icon එකක් click කරන්න www.singapore.com හරහා ඔයාලට මිලේ බෙල්ල දන්නේ දාගන්නත් පුළුවන්. ඒ වගේම අපේ Singapore සමාජ මාධ්‍ය වලට එකතු වෙන්නත් පුළුවන්. සුබ දවසක්.